මම තව එක උදාහරණයක් කියන්නම්. මම වැඩි කතා කරන්නේ පොඩේ කතා කරන්නේ ශ්‍රී ලංකන් එයාලයින් එක. දැන් මේ දවස්වල ජනාධිපතිතුමා කියන කොමිසමක් ගන්න යනවා කියලා. දැන් මොකද මේකලගේ සිස්ටම් එක තමයි හොරකම අහුවුණාම ඒ හොරකම වහගන්න අලුතෙන් කොමිසම් දානවානේ. දැන් බැඳුම් කර මං කොල්ලේ අහුවුණාම 2015 ඉඳලා බැඳුම් කර මං කොල්ලේ අතේ යවුණාම 2008 ඉඳලා මං කොල්ලේ ගැන කතා කරනවා. ඉතින් මේ අවුරුදු තුනේ මොනවද දැන් කරේ? නේද? එතකොට ඒ වගේ දැන් කියනවා ශ්‍රී ලංකන් ගුවන් සේවය ගැන කොමිසමක් දානවා කියලා. අපිට ප්‍රශ්න නැහැ දැන් මට. දාන්නේ කොහොද? මම මෙතන එකක් කියන්න ඕනේ ශ්‍රී ලංකන් ගුවන් සේවය ගැන මට පෞද්ගලිකව බොහෝ ප්‍රශ්න තිබුණා ඒ කාලේ. මමත් එක ගුණනේ ඉරුජනාතුමාගේ සහෝදරයා හි සභාපති වශයෙන් සිටීම ගැන. මොකද එමිරේට්ස් ආයතනයේ ශ්‍රී ලංකා ගුවන් සේවය අපි ආපහු සැලදෙලා ගත්තාම මම හිතනවා ගුවන් සේවාව ගැන හසල දැනුමක් තියෙන පුද්ගලයෙක් පත් කළ යුතු තිබුණා සභාපතිවරයා වශයෙන්. මොකද කෙසේ වෙතත් එතුම වටේ දක්ෂ අධ්‍යක්ෂ මණ්ඩලයක් හිටිය ලංකාවේ ප්‍රධාන පෙළ ආයතනවල වැඩ කරන සභාපතිවරු පිරිසක් හිටිය අධ්‍යක්ෂ මණ්ඩලයේ. එහෙම තිබිලා ශ්‍රී ලංකන් ගුවන් සේවය පාඩුවේ ඒ පාඩු ලැබපු එක මහින්ද රාජපක්ෂ රජයේ විශාල හානියක් වුණා. මොකද විපක්ෂය මදාම කතා කරේ ඔවුන් ලබන පාඩු ගැන. හැබැයි කවුරුත් පෙන්වා දුන්නේ නැහැ මේ පාඩුවට තියෙන ප්‍රධානතම හේතුව කලමනාකාරීත්වයේ තියෙන අසාර්ථකත්වයක් නොවේ. ගුවන්යානා සභාවේ මේක තියෙන විශාලතම වියදම වෙන ඉන්ධනවල වියදම කියන්නේ. දැන් බංගල ගුණාන්ත මහත්මයා කිව්වා 2011 2014 කාලේ තමයි ලෝක ඉතිහාසයේ ඉන්ධන බිල වැඩිම යුගය. සමස්ත වශයෙන් ගත්තාම බැරල් එකකට ඩොලර් 110 වගේ මිලක් තිබුණා. 120 තමයි තියෙන්නේ. එතකොට මේ අධික ඉන්ධන බිල ගුවන් යානා සමාගමකට බලපාන. මොකද ගුවන් යන හැමතිස්සෙම අහස තියෙන්නේ ඉන්ධන පුච්චනක ඉන්නේ. එතකොට මේක මේ අලාභයට බලපෑවා කියන එක කවුරුත් කතා කරේ නැහැ. එදා කතා කරේ නැහැ. අද කතා කරන්නේ නැහැ. මම තමුන්ලාට පොඩි දත්තයක් දෙන්න යන විදියට ගන්න. එතකොට 2015 ජනවාරි මාසේ මේ ලෝක තෙල් මිල හරියට ප්‍රාතිහාර්යක් වුණා වගේ 50% වඩා ප්‍රමාණයකින් පල්ලේ ගන්න. බැරලයක් 110 දිවිච්ච එක ඩොලර් 40 පල්ලේ ගන්න එක මාසේ ජනවාරි මාසේ. ତොර මේ ආණ්ඩුව පාලනේ පටන් ගත්තේ අන්නේ අවස්ථාව අතේ තියාගෙන. ඒ කියන්නේ අර බදලරතුම පිළල දුන්නා වගේ අවුරුද්දකට ඩොලර් බිලියන 2ක ඉතුරුවා මේ රට. මේ මාසේ ගියා ගුවන් සේවයට. තොට එදා ඉදන් අදනතුරු සාමාන්‍යයෙන් බැරලයක් රුපියල් ඩොලර් 50-55 ගාන අතර තමයි තියෙන්නේ. එතකොට දැන් අද තෙල් මිල එදා තෙල් මිල වල 150කට වඩා අඩුයි. ඒත් මේ ළඟදී දේනි එෆ්ටි බබුවත් පෙර සුමාන් දෙකට කලින් ආයෝජන බැංකුවක එක කලබලකාර මාධ්‍ය විශේෂඥ ගැන හොඳ අධ්‍යක්ෂක තියෙන ගණනය කිරීමක් කරලා තිබුණා. එතුමිය පෙන්නලා තිබුණා අද තෙල් මිල අද ලාභයක් එදා ලාභයක් ගණන් බදලා බැලුවොත් අද තෙල් මිල එදාට කියලා ආදේශ කළා බැලුවොත් ගුවන් යානා සමාගමේ ලාභය හෝ අලාභය කුමක්ද කියලා මම කියවන ගාන පොඩ්ඩක් ඔලුවට ගන්න. අද තෙල් මිල එදාට කියලා ආදේශ කරා නම් මෙන්න ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ පර්ෆෝමන්ස් 2013 ලාභය රුපියල් බිලියන 8යි. ඇත්තටම එදා අලාභයක් ලැබුවේ. නමුත් අද තෙල් මිල එදා තිබුණා නම් රුපියල් බිලියන 8ක් එමෙන්න කෝටි 800ක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ලාභයි. හිටපු ජනාධිපතිතුමාගේ සහෝදරයා පාලනය කළා. ඊළඟට 2014 ලාභය කෝටි 100යි. ඊළඟ 2015 දැන් බාර ගත්ත ගමන් මේ ඉඳ පළවෙනි අවුරුද්දේ කෝටි 500යි ලාභය. මේ ආණ්ඩුවට සහෝදරගෙන 2015 මැදහරි ආණ්ඩුව බැලුණා. අලුත් සමාගම අධ්‍යක්ෂ මණ්ඩලපත් වුණා. එදා ඥාති සංග්‍රහය ගැන කියපු ආණ්ඩුව රනිල් ක්‍රමසිංහ මහත්මයාගේ අඹේ අලෝගේ සහෝදරයාපත් කරා ප්‍රධාන විධායක නිලධාරි වශයෙන්. රනිල් ක්‍රමසිංහ මහත්මයාගේ පාසල් මිතුරෙකුපත් කරා සභාපතිවරයා වශයෙන්. නෑදෑ මිතුරන්ගෙන් මේක පුරවගත්තා. පුරවගත්ත පමණක් නෙවෙයි ඒ කලමනාකරණ මණ්ඩලයට අධික ලෙස වැටුප් ගෙවන්න පටන් ගත්තා. මම මේ ළඟදී රැස්වීමක් කිව්වා නිවාඩ් කබ්ලල් මයි මැත්තේ ඉබුත් මයි ඊට රැස්වීමක අපි පෞද්ගලික අංශයේ ඉඳලා ඒව අතහැරලා ඇවිල්ලා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ඉල්ලීම පිට රජයට වැඩ කරේ පරි නැතුව. මට 2009 පෞද්ගලික අංශයේ මගේ වැටුප මාසෙට 110කට වඩා වැඩි. 2009 මැදහදී මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ඉල්ලීම අනුව මම රජයට සම්බන්ධ වුණාම මගේ මාසික ආදායම රජයෙන් රුපියල් 65000යි. කාර් එකකට ගන්න පෙට්‍රල් අවුරුදු 5ක් ඒ වැඩ කරපුවා අපිට තමයි මේ වුරු කියන්නේ.
මහබැංකු අධිපති වශයෙන් ඉන්න පුනිවාර කමර මාතෘකාවේ මේ 65000 70000 තමයි අපිට රජයෙන් ගෙවි අපේ පෙට්‍රල් ගෙදරපත් මේක මොනවද කරන්නේ මේ අයට ප්‍රධාන විදායක නිලධාරියට දෙවනවා බිලියන 4ක් මාසික ආදායම ශ්‍රී ලංකා ගුවන් සේවයේ අද ජනතා විරුද්ධ ක්‍රමන කියලා තියෙනවා අන්තිම දිනට 4 දෙනෙක් ඉන්නවා කියලා මාසෙට මිලියන 200ක් ආදායම ලැබෙනවා ඒ විදිහට තමයි දැන් ඥාති සංග්‍රහය වෙන්නේ එහෙම කරලා මොකක්ද දැන් තත්ත්වේ දැන් මම පෙන්නුවා 2013 2014 2015 තුනම අද තෙල් මිල එදාට ආදේශ කරන්න ඒ අය ඒ සමාගම ලාභ ලබනවා කියලා දැන් මේගොල්ලෝ යාට තියෙන අධික වැටුප් ලැබෙන කල්පනා කරත් යටදී 2016 අලාභය කෝටි 800යි 2017 අලාභය කෝටි 1400යි මේ පමණක් නෙවෙයි පසුගිය රජයේ මගින් මිලදී ගැනීමට નિયમિતව තිබූ එයාබස් ස්වාමියානා ඇනෝම කැන්සල් කරන්න ගිහිල්ලා ඒ වෙනුවෙන් ගෙවු වන්දිය 2014 කෝටි 1600යි 2014 පමණ මේ වර්තමාන ගණනකාරිත යටතේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ලැබෙන අලාභය කෝටි 1400යි 1600 එකතු කරාම කෝටි 3000යි කෝටි 3000 කියලා කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න උදාහරණයක් කියනවාද කාටද මත්තල ගුවන්තොටුපළ විකුණන්න යන්නේ කෝටි 3000ට හැදුවේ කෝටි 2600ට ඒතර මත්තල ගුවන්තොටුපළ විකුණලා මේගොල්ලෝ ගන්න යන සල්ලි එක අවුරුද්දකින් ශ්‍රී ලංකා ගුවන් සේවයේ අලුත් කර්මණාකාරීත්වයට රටපාඩු කියලා තියෙනවා තෙල් බිල වැපුණ අඩු වෙලා තිබෙන්නේ මේක තමයි